අතර මේක ගොඩක් ෆීල් වුණා. මොකද මේ පොඩි කාලේ දැන් මගෙත් දෙමව්පියන්ගේ ওই වගේ පොඩි දුරස්ථභාවයකුත් තිබුණා. අද අපි channel c film hall වැඩසටහනින් කතා බහ කරමින් ඉන්නේ විශ්ම චිත්‍රපටය ගැන. දැන් අපිත් එක්ක ඉන්නවා සරංග දිසසේකර. සරංග අයබෝන්. අයබෝන් අයබෝන්. කොහොමද ජීවිතේ මේ දවස්වල? හොඳින් ගත වෙනවා, හොඳින් ගත වෙනවා. මේ දවස් ටිකේ ඉතින් ටෙලි ඩ්‍රාමාස් කීපයක් එක්ක පොඩ්ඩක් බිසි කරපු සිනමා නිර්මාණ කීපයක්ත් තියෙනවා එන්න. ඒව තමයි වෙන්නේ. හරි, දැන් ඒ සියලු දේත් එක්ක අද අපි ආවනේ විශ්ම චිත්‍රපටය බලන්න. ටිකක් වෙනස් ආරයක චිත්‍රපටයක්. මොකද ඉතින් චිත්‍රපටය බලුවම? ඔව්, يعني පවුලේ චිත්‍රපටයක්. ඉතින් මම දැක්කා මේ ඔඩියන්ස් එකේ හිටපු ළමයි පොඩි අයත් හරියට එන්ජොයි කරා. ඉතින් එතක පොඩි ආදර කතාවකුත් අපි දැක්ක. සාරන් නැත් එක එන්ජොයි කරා. සාරන් නැත් සෑහෙන එන්ජොයි කරා. මම හිතුවෙත් නෑ යාට තේරෙයිද කියලා. මේ හැබැයි හැමෝටම මේ ෆීල් වෙන ඉතින් ලස්සන වැඩක්. ඉතින් සතුටුයි මේ ටික ටික කාලයක් වෙනවා කරලා වැඩේ. හැබැයි ඉතින් දැන් මොනවා වුණත් නිර්මාණයක් එළියට එද්දී ඉතින් ඒ සතුට දැනෙනවානේ. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයෝ තමයි ඉතින් බලලා කියන්න ඕනේ කොහොමද කියලා. ඇයි මම මේක අහුවා? මේ රොෂාන් පිළපිටියේ අපේ අයි රොෂණයගෙනුත් අහුවා මේ ප්‍රශ්නේ. දැන් චිත්‍රපටයේ කතා තේමාවත් ගත්තාම පීඑක් සහ දරුවෙක් අතර තමයි කතාව වැඩි වශයෙන් දිවෙන්නේ. ඔබත් පීඑක්. සරණත් අතේ ඉන්නවා. මොනවාගේ හැඟීමක්ද මේ පීඑක් හැටියට ඉඳගෙන චිත්‍රපටය නරඹනකොට දැනෙන්නේ? අතර මේක ගොඩක් ෆීල් වුණා. මොකද මේ පොඩි කාලේ දැන් මගෙත් දෙමව්පියන්ගේ ওই වගේ පොඩි දුරස්ථභාවයකුත් තිබුණා. ඉතින් ඒවත් එක්කයි දරුවන්ට ඒ මේ දෙමව්පියන්ගේ රැකවරණය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම දෙමව්පියන්ටත් සමහර ඉතින් එක එක කාරණා නිසා මේ දරුවන්ගේ නෑත් වෙන වෙලාවල් තියෙනවනේ. ඉතින් මම හිතනවා හැමෝටම අර ඒ වගේ සංවේදී කාරණා දැනෙන මේ චිත්‍රපටයක් වෙයි කියලා මේ චිත්‍රපටි කතාවට ආවම ආයෙත්. ඉතින් ඒ වගේ හරි අර මේ බොහොම සංවේදී තැන් ටිකක් අල්ලගන්නත් මේ පිටපත ඇතුළෙම ඒක අරන් තිනවා. ඉතින් අර කතාව ලුකුවට එළියට යන්න නැති වෙන්න පරිස්සමෙන් කතා කරන්නත් ඕනේ. මොකද ඒ දේවල් මිස් වුණොත් අර පොඩ්ඩක් කතාවේ තියෙන රසය නැති වෙනවා. ඉතින් මම හිතනවා හැමෝම මේ ආදරෙන් වැළඳ ගන්න වැඩක් වෙයි කියලා. දැන් කණ්ඩායමක් හැටියට ගත්තාම කවදද මේ චිත්‍රපටය ජනගත කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි තාම හරියටම දිනයක් මම හරියටම කියන්න දන්නේ නැහැ තාම. හැබැයි දැන් අද මේ සංවිධායකවරු ඒ කටයුතු බාර සියලු දෙනාම අද නැරඹුවා මේ සිනමාපටය. ඉතින් මම හිතනවා ළඟදිම දවසක මේ තිරගත වේවි කියලා විශ්ම. හරි, එහෙනම් ඒ බලාපොරොත්තුවත් එක්ක සුබපතුම් චිත්‍රපටයට අපේ channel c නාලිකාවෙන් බොහොම ස්තුතියි අපි දෙක එකතුනට. Thank you very much. බොහොම ස්තුතියි. ජූනි මාසේ 14 වෙනිදා හවස 4 වෙනකොට මගේ අතේ තියෙන මේ රුපියල් ලක්ෂය ඔයාගේ අතේ තියාගන්න කැමතිද? එහෙනම් දැන්ම මාගේ ෆෝන් එකෙන් 2311 අංකයට කෝල් එකක් අරගෙන මේ රුපියල් ලක්ෂය ඔයාගේ කරගන්න.